විදේශ රටවල ඉන්නකොට අපි කරන දෙයක් තමයි ලංකාවට භාණ්ඩ යවන එක. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ ලංකාවට භාණ්ඩ යැවීමේදී මේ භාණ්ඩ නැති වෙනවා, මේ භාණ්ඩ සොරකම් කරනවා, ක්ලියර් කරගැනීමේදී ප්‍රශ්න තිබෙනවා ආදී දේවල් නිසා අපිට විශ්වාසයක් නැහැ මොන කාගෝ නියෝජිත ආයතනයද නැත්නම් UPB warehouse එකද සිලෙක්ට් කරගන්නේ අපේ භාණ්ඩ යවන්න. මොකද මේ අපි හම්බ කරන දේවල් වලින් ගන්න භාණ්ඩ ඉතින් මේවා වටිනවා අපිට. ඉතින් මේ දේවල් අපි කොහොමද අපේ නිවසට යවන්නේ? චොක්ලට් එකක් නැත්නම් මොන හරි කෑම ටිකක් එක්ස්පයර් වෙන්නේ නැතුව, මේවා කාගේවත් අතට යන්නේ නැතුව කෙලින්ම අපගේ ආදරණීයන්ටම යනවා නම් කොච්චර හොඳද නේද? ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න ඇති වෙනවා මා දන්නවා. ඉතින් මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. අද ඉතින් ඒ ගැන කතා කරමු. ඊට ප්‍රථම ඔබ තාම මේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් subscribe කරන්න. ඉතින් මෙහිදී මා ඔබට ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිවේදනය. ඉතින් මේ නිවේදනයට අනුව ඔබට තෝරා ගැනීමේ හැකියාවක් තිබෙනවා විශ්වාසවන්ත UPB warehouse එක නැත්නම් කාගෝ නියෝජිත ආයතනය. ඔබට ලංකාවට බඩු දැමීමේදී විශ්වාසවන්ත ආයතනයක් නැව මාර්ගයෙන් බඩු වෙනවා නැත්නම් අන් එකම පැණි passenger baggage UPB ඒ කියන්නේ ඔබ එන්නේ නැතුව يعني කැටුව නොවන මේ භාණ්ඩ බැගේජ් එක ඔබට දාන්න පුළුවන් ලංකාවට. මේ පිළිබඳව රේගුව වැඩි අවධානය යොමු වුණේ ඔවුන්ට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අනුව. මොකද එන්නම පැමිණිලි වැඩි වෙනවා, භාණ්ඩ නැති වෙනවා, භාණ්ඩ සොරා ගන්නවා, එක්ස්පයර් වෙනවා ආදී වශයෙන් විවිධ වූ ප්‍රශ්න නිසා ඔබට දැන් තීරයේ දිස් වෙනවා ඇති මේ සඳහන් කරන ආයතන වලින් පමණක් භාණ්ඩ ලංකාවට යන්න. මොකද මේ අය කස්ටම් එකේ නැත්නම් රේගුවේ රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඉතින් ඊට අමතරව අනෙකුත් වෙන කවුරුත් නැද්ද කියලා අහයි නෑ. තව ගොඩක් ක්ලියරින් ඒජන්ට්ලා ඉන්නවා. ඒ හරහාත් භාණ්ඩ යවන්න පුළුවන් ඔබට විශ්වාසයි නම්. නමුත් මේ කස්ටම් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න මේ අය හරහා යවුවොත් තමයි විශ්වාසය වැඩි කියලා ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ ආයතන කීපෙම ඔබට සඳහන් කරන්නම්. සිලොන් ෂිපින්, ලක්සරි, මිඩල් ඊස්ට් කාගෝ, ශ්‍රී ලංකා පෝට් ඔතෝරිටි වෙයාර්හවුස්, එතකොට සෙරන්ඩිබ් ලොජිස්ටික්ස්, ට්‍රයිකෝ ඇන්ඩ් ට්‍රාන්ස්කෝ. ඉතින් මේ ආයතන වලින් තමයි ඔබට බහන් දාන්න පුළුවන් වෙන්නේ විශ්වාසයක් ඇතුව. ඉතින් මේ පිළිබඳව වාක්‍යෙම ශ්‍රී ලංකා රේගුව ගන්නවා ඇති. මොකද ඔවුන් මේ වගේ විශේෂ නිවේදනයක් නිකුත් කරන්නේ යම්කිසි වාක්‍යෙමක් දරන ආයතන නිසා. ඉතින් අපි විශ්වාස කරන්නේ මෙතනින් එහාට මේ ආයතනවල ප්‍රශ්න තිබෙනවා සමහර ආයතනවලට. ඒ නිසා මේ ආයතනවල තිබෙන ඒ ප්‍රශ්නක් නැති වෙවි කියලා අපි විශ්වාස කරනවා. මොකද ශ්‍රී ලංකා රේගුව වාක්‍යෙමක් ගන්න නිසා රජයේ ආයතනයක්. ඉතින් එහෙම මේ වාක්‍යෙමක් ගත්තට පස්සේ යම්කිසි ප්‍රශ්නයක් මේ ආයතන වලින් වෙනවා නම් මේ ආයතන වලට විරුද්ධව කටයුතු කරන ඇතයි අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය යටතේ අපි විදේශගත ශ්‍රමිකයන්ට අපි කියනවා මේ ආයතන වලින් ඔබට බහන්ඩ එවන්න කියලා. මොකද ශ්‍රී ලංකා රේගුව වගකීම ගන්නවා නම් අපිට ප්‍රශ්න නැහැ. රජයේ ආයතනයක් අපිටත් කියන්න පුළුවන් විදේශගත ශ්‍රමිකයන්ට මේ ආයතන වලින් එවන්න කියලා බහන්ඩ. මොකද මෙච්චර කාල අවුරුදු 4-5ක් තිස්සේ ඔබ මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මොන කාගෝ නියෝජිත ආයතනයෙන්ද බහන්ඩ එවන්නේ මගේ බහන්ඩ නැති වෙන නිසා. ඉතින් මේකට අපිට උත්තර දෙන්න හැකියාවක් නැහැ. මොකද හැම කාගෝ නියෝජිත ආයතනයකම ප්‍රශ්න තිබෙනවා. ඉතින් එහෙම වුණාම මම යම්කිසි ආයතනයක් කිව්වොත් එහෙම ඔබ ඒ විශ්වාසයට බහන්ඩ දාලා යම්කිසි ප්‍රශ්නයක් ඔබට වුණොත් මට ඒකේ වගකීම ගන්න බෑ. මොකද ඒකේ ලොස් එක, ඒකේ පාඩුව ඔබටමයි. එතකොට අපි තුල අපි කෙරේ තිබෙන ඔබගේ විශ්වාසයට කුමක්ද වන්නේ කියන ප්‍රශ්න තිබෙන නිසා මම ඔබට කිව්වේ නැහැ. නමුත් මේ ආයතන ශ්‍රී ලංකා රේගු විසින් වාකීමක් ගන්න නිසා මා හිතනවා ඔබට මේ ආයතන විශ්වාස කිරීමේ හැකියාවක් තිබෙනවා කියලා. ඉතින් ඒ ආයතනවල ප්‍රශ්න තිබෙනා නම් අනිවාර්යෙන් ඔබ මට දැනුම් දෙන්න. ඉතින් ඒ ඔස්සේ අපිට ඒ ප්‍රශ්න ගැටළු විසඳා ගැනීමේ හැකියාවක් තිබෙන ඇතැයි විශ්වාස කරනවා. මොකද අනිවාර්යෙන් රේගු වාකීම ගන්නවා. ඔබට රේගුවටත් මේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්න තිබෙනවා නම් පැමිණිලි කිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ මේ සඳහන් කරපු ආයතන මිඩල් ඊස්ට් වල ගොඩක් තිබෙනවා. ඒත් එක්කම අනෙකුත් රටවල් යුරෝප් වලත් තිබෙනවා. ඔබට තියෙන්නේ Google සර්ච් කරලා මේ ආයතනය ඔබ ඉන්න රටට අදාළව තියෙනවද නැද්ද. උදාහරණයක් විදිහට ඔමාන් ඉන්නවා නම් ඔමාන් වල මේ ආයතන තියෙනවද කියලා ඔබට සර්ච් කිරීමේ හැකියාවක් තිබෙනවා. එතකොට ඒ ආයතනයේ ඔෆිස් එකක් තිබෙනවා නම් ඔබ ඉන්න රටේ ඒ ආයතනයට කෙලින්ම කතා කිරීමේ හැකියාවක් තිබෙනවා. තවදුරටත් ඔබට හොයා ගන්න බැයි නම් මේ ආයතන ලංකාවේ නම්බර් එකේ තියෙනවා නැත්නම් මේ සඳහන් කරපු නම්බර්ස් තියෙනවා. මේ නම්බර්ස් වලට ලංකාවට කෝල් එකක් ගන්න පුළුවන් නැත්නම් ලංකාවේ ඉන්න ඔබගේ ඥාතියෙකුට කෝල් එකක් අරන් අහන්න පුළුවන්. මා ඉන්න රටේ උදාහරණ විදිහට කුවේට් වල මේ ආයතනේ තියෙනවද? එහෙනම් මේ ආයතනේ නම්බර් එක කොහොමද
කන්ටැක් කරගන්නේ කොහොමද? ආදි වශයෙන් කතා කරලා ඔබට මේ සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තිබෙනවා මේ ආයතන. ඉතින් මා හිතනවා ඉතා හොඳින් ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ සම්බන්ධයෙන් අපි කලිනුත් වීඩියෝ එකක් කරා. නමුත් යම් යම් ප්‍රශ්න තිබ්බා කොහොමද මේක මේ ආයතන හොයාගන්නේ ආදි වශයෙන් විවිධ ප්‍රශ්න ඒ නිසා තමයි මේ වීඩියෝ එක නැවතත් ඔබට සඳහන් කරන්නේ. ඒත් එක්කම මාධ්‍ය ආයතන වල ගොඩක් මේ අවස්ථාවේදී මේ නිවේදනයේ ප්‍රචාරය වෙනවා. ඉතින් මේ මාධ්‍ය ආයතන ප්‍රචාරය කරන්න බොහෝ කාලයකට කලින් තමයි අපි මේ නිවේදනය ඔබට දැනුවත් කරේ. ඉතින් විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඉතා ඉක්මනින්ම හැමදේම කියන මේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න ආදර සමු ගන්නවා සුබ දවසක්.